এটা কোটা আদা তুমি কে টাকা নে ফাইনান্সিয়াল ইন্ট্রাকশন এটা ইন্ট্রাকশন অফ ইন্ট্রাকশন এন্ড ওভারভিউ অফ ফাইনান্সিয়াল মার্কেট এন্ড ফাইনান্সিয়াল ইনস্টিটিউশন তুমি কে আপি কথা আগে বাড়ে মি ফাইনান্সিয়াল মার্কেট টেকাই ফাইনান্সিয়াল ইনস্টিটিউশন নে গেন মূল্য আতর মেদি আয়তন টেকাই ফাইনান্সিয়াল গেনে মুদা মূল্য মুদাল মার্কেট টেক মূল্য মার্কেট টেক মুদাল মার্কেট টেক ওয়া টেকাই ফাইনান্সিয়াল ইনস্টিটিউশন মূল্য আতর মেদি අතරමැදි ආයතන ගැන තමයි මේ පාඩුවේ කතා කරන්නේ. ඒතකොට මේකෙදී මේක එන්නේ ඔකට දන්නවා රටක ෆයිනෑන්ෂියල් සිස්ටම් එකක් කියලා තියෙනවා. කියන්නේ මූල්‍ය පද්ධතියක් කියලා එකක් තියෙනවා. ඒතකොට මේ මූල්‍ය පද්ධතිය තුළ ඇතුළත් වෙනවා ප්‍රධාන වශයෙන් කොටස් පහ. ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් මාකට් එක, ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුෂන්ස්, ඊට පස්සේ ෆයිනෑන්ෂියල් ඉන්ස්ට්‍රුමන්ට්, ඊට පස්සේ රෙගියුලේටර් ඔතොරිටීස්, ඒ වගේම ෆයිනෑන්ෂියල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස්. ඒ කියන්නේ මුදල් විලඳ පොල ෆයිනෑන්ෂියල් මාකට් එක ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුෂන් එක කියන්නේ මූල්‍ය අතරමැදි ආයතන ෆයිනෑන්ස් ෆයිනෑන්ෂියල් ඉන්ස්ට්‍රුමන්ට් එක කියන්නේ මූල්‍ය වත්කම් මුදල් මූල්‍ය වත්කම් ඊපස් රෙගියුලේටර් ඔතොරිටීස් එක කියන්නේ ගවර්න කරන කියන්නේ පරිපාලනය කරන කට්ටිය මේක ප්‍රධාන වශයෙන් ලංකාව තුන පරිපාලනය කරන ආයතන තුනයි තියෙන්නේ සෙක් එක කියනවා නැත්නම් සිකියුරිටි ඇන් එක්ස්චේන්ජ් කොමිෂන් කියලා කියන ඉස්සේ ඉන්ස් බෝඩ් තියෙනවා ඊට පස්සේ සිබිඑස්එල් නැත්නම් සෙන්ටර් බැක් ඔෆ් ශ්‍රී ලංකා මේ තුන තමයි ලංකාවේ රෙගියුලේටර් ඔතොරිටීස් විදියට ඉන්නේ ඊට පස්සේ ෆයිනෑන්ෂියල් ඉන්ස්ෆ්‍රාස්ට්‍රක්චර්ස් නැත්නම් මූල්‍යයට ඉතරි පහසුක මූල්‍ය යටතල පහසුකම් ආයතන ඒ කියන්නේ RTGS සිස්ටම් එක ලංකා මම හිතන්නේ ඊට පස්සේ ATM ෆැසිලිටීස් දැන් මයික්‍රෝ ෆයිනෑන්ස් ඒ වගේ මූල්‍ය යටතල පහසුකම් සපේන ආයතන වලට කියන ෆයිනෑන්ෂියල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් කියලා. එතකොට මේකෙදි අපි ඒකෙදි ඒ ෆයිනෑන්ෂියල් සිස්ටම් එක ඇතුළේ තියෙන ප්‍රධාන කොටස් දෙකක් තියෙන ෆයිනෑන්ෂියල් මාකට් එකයි ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුෂන් එක ගැන තමයි මේ පාඩමේදී කතා කරන්න යන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා ෆයිනෑන්ෂියල් මාකට් එක කියන්නේ මොකක් හරි ප්ලටෆෝම් එකක් නැත්නම් මොකක් හරි ප්ලේස් එකක් මොනවාද අවකාශයක් මූල්‍ය සර්ප්ලස් එකක් තියෙන ඒ කියන්නේ අතිරික්තයක් තියෙන පුද්ගලයන්ගේ ඉංග නැත්නම් ඩිපොසිට් යුනිට් එකකට සල්ලි ට්‍රාන්ස්ෆර් වෙනවා ඒ ට්‍රාන්ස්ෆර් වෙන්න ෆැසිලිටි එක නැත්නම් අවස්ථාව හදලා දෙන ඕනෑම තැනක් අවකාශයක් ස්ථානයක් ප්ලේස් එකක් අපි කියනවා ෆයිනෑන්ෂියල් මාකට් එකක් කියලා හරි එතකොට මේ ට්‍රාන්ස්ෆර් වෙන ස්ථාන හැදුව මේ මේකදී මේ ෆයිනෑන්ෂියල් සිස්ටම් එක ඇතුළේ තමයි මේක ට්‍රාන්ස්ෆර් වෙන්නේ. මේ ෆයිනෑන්ෂියල් සිස්ටම් එක හරහා තමයි මේක ට්‍රාන්ස්ෆර් වෙන්නේ. එතකොට මේකෙදී මුලින්ම මතක තියාගන්න ඕනේ ෆයිනෑන්ස් කියන්නේ මොකක්ද කියලා. ෆයිනෑන්ස් කියන්නේ මුදල් මොකද ආයෝජන අවස්ථාව තෝරා ගැනීම ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් ඊට පස්සේ ඒ ආයෝජන අවස්ථාවට දාලව මුදල් එක්ස්ප්‍රස් කිරීම ෆයිනෑන්ස් ඩිසිෂන් ඒ වගේම ඒ ක්‍රැක්ස් කරගත්තු මුදල් කළමනා කරන්නේ ඇතෙස් ඇසෙට් මැනේජ්මන්ට් ඩිසිෂන් කියලා කියනවා. ඊට අමතරව තව එකක් තියෙනවා ඇසෙට් මැනේජ්මන්ට් ඩිසිෂන් කියනාට පස්සේ ඩිවිඩන්ඩ් ඩිසිෂන් කියලා. ඒ කියන්නේ ඩිවිඩන්ඩ් ඩිසිෂන් කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ට ඩිවිඩන්ඩ් පේ කරනවද නැද්ද කියලා තීරණය කරන ඩිසිෂන් වලට කියනවා ඩිවිඩන්ඩ් ඩිසිෂන් කියලා. මේ ටික තමයි ප්‍රධාන වශයෙන් ෆයිනෑන්ස් එක ගන්න තීරණ වන්නේ. එතකොට මේකෙදි තව දෙයක් මතක තියාගන්න ඕනේ මොකද්ද ෆයිනෑන්ෂියල් කියන සබ්ජෙක්ට් එකේ ඔබ්ජෙක්ටිව් එක කියන්නේ. මේ ෆයිනෑන්ස් කියන සබ්ජෙක්ට් එකේ ඔබ්ජෙක්ටිව් එක තමයි මැක්සිමයිස් මාකට් ෂෙයා කියන්නේ මාකට් ෂෙයා එක මැක්සිමයිස් කරන එක තමයි ෂෙයා හෝල්ඩර්ස් ලා. ඒකට මේකේ ෂෙයා හෝල්ඩර්ස් ලා මාකට් ප්‍රයිස් එක මැක්සිමයිස් කරන්න නම් ඒගොල්ලන්ගේ ඒර්නින්ග් පර් ෂෙයා නැත්නම් වෙනද පොඩේ ෂෙයාක වටිනාකම මැක්සිමයිස් කරන්න ඕනේ. මේ ටික තමයි ෆවුන්ඩේෂන් එක මේ මේ සබ්ජෙක්ට් එකේ. ඒතකොට මේකෙදී අපි ඉස්සරහට මේකෙදී කතා කරනවා මොකද ෆයිනෑන්ෂියල් සිස්ටම් එකක් කියන විදිහට. ෆයිනෑන්ෂියල් සිස්ටම් එකක් කියන්නේ ෆයිනෑන්ෂියල් මාකට් එකක්. ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුෂන්ස්, ෆයිනෑන්ෂියල් ඉන්ස්ට්‍රුමන්ට්, ෆයිනෑන්ෂියල් සර්විස් වගේ ෆයිනෑන්ෂියල් සර්විස් කියන එක ප්‍රධාන වශයෙන් කියන ෆයිනෑන්ෂියල් ඉන්ස්ට්‍රක්චර්ස් කියන එක රෙගුලේටර් ඔතොරිටීස් කියන එක කියලා නැතුව තමයි මේක කතා කරලා තියෙන්නේ. රෙගුලේටර් ඔතොරිටීස් දාගන්නත් පුළුවන්. මම හිතන්නේ ෆයිනන්ෂියල් සර්විස් එකේ අරදී තියෙනවා රෙගුලේටර් ඔතොරිටී ෆයිනන්ෂියල් ඉන්ස්ට්‍රක්චර්ස් කියන දෙකම කර කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ ලොකු දෙයක් නෑ. අපි මේකෙන් කතා කළා. ඔන්න මම ආයි මලින් කියන්නම් ෆයිනන්ෂියල්
සිංහලෙන් කියන්න ඕනේ නැහැ ෆයිනෑන්ෂල් මම කලින් කිව්වා නේද මුල්‍ය මාකට් එක ෆයිනෑන්ෂල් ආයතන කියන්නේ අතරමැදි ආයතන ෆයිනෑන්ස් ඉන්ස්ට්‍රුමන්ට් මුල්‍ය උපකරණ අත මුල්‍ය වත්කම් ඊට පස්සේ ෆයිනෑන්ෂල් සර්විස් මුල්‍යයට තලි පහසුකම් සල්සන ආයතන හරි ඒ ටික තමයි මේකේ තියෙන්නේ ඊට පස්සේ ඉම්පෝටන්ස් ඔෆ් ද සවුන්ඩ් ඇන්ඩ් එෆිෂියන්ට් ෆයිනෑන්ෂල් ටේකින් වැදගත්කම සවුන්ඩ් කියන්නේ මේකනේ උච්චාවචනයක් නොවන පාරක්ෂම ෆයිනෑන්ෂල් සිස්ටම් එකක වාසි පළවෙනි තමයි මොබිලයිසින් සර්විස් ඒ කියන්නේ දිරි ගන්නවා සේවිස් ගන්න උදාහරණයක් වශයෙන් දැන් හිතන්නකො මේ ෆයිනෑන්ෂල් සිස්ටම් එකේ එෆිෂියන්ස් නැහැ කියලා එතකොට ඒකෙදි වෙන්නේ ඩිස් සේවිං ඒ කියන්නේ ඉන්න ආයෝජකයෝ ආයෝජනය කරන්නේ බැංකු වලට නැත්නම් ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් වලට සල්ලි කියන්නේ ඩිවිසිට් ගලාගෙන ඉන්නේ නැතර ඒ වගේ මේ අපාරක්ෂමක් කර එහෙම වුණාම මේ අටක කලෙක්ට් කරගන්න විදිහක් නැහැ ඒගොල්ලන්ට එතකොට උදාරයක් කරගන්න විදිහක් නැහැ ණය දෙන්න විදිහක් නැහැ ඒගොල්ලන්ගේ ආන්සර්ස් කියන්නේ අවිනිශ්චිතයි දැන් උදාහරණෙ ඔයගොල්ලන්ට මතක ඇති ලංකාවේ මොකද්ද බැංකියක් අර කවුද නම නම්මකනේ කවුද කෙනෙක් සක්විති මෙන් සක්විති කියන හින්දා ලංකාවේ මූල්‍ය පද්ධතිය පොඩක් කඩා වැටුණා. ඒතකොට ඒ වෙලාවේ බැංකු ශාස්ත්‍රය කලේ තිබිච්ච මේ විශ්වාසය කඩා වැටුණා. ඒතකොට මිස් බැංකුල එක තියෙන ඉතුරු කරන්න කියන්නේ ඒගොල්ලෝ තමන් ගාව ෂෙයින් කියන්නේ සේව් කරන්න පුරුදුරා. ඒ වගේ නැතුව හොඳ ෆයිනෑන්ෂල් සිස්ටම් එකක් ඉෆිෂියන්ට් ෆයිනෑන්ෂල් සිස්ටම් එකක් තියෙනවා නම් ඒගොල්ලන්ට දිරි ගන්නන්න පුළුවන් සේවිංස් කරන්න කියලා. ඊට පස්සේ දෙවන කියන්නේ ප්‍රොවයිඩින් රිකුවර්ඩ් කැපිටල්. එතකොට හොඳ ෆයිනෑන්ෂල් සිස්ටම් එකකදී ආයෝජකයාට ආයෝජනය කරන්න අවශ්‍ය කරන මුදල් අවම පිරිවැයකටදී ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ බරෝයින් කෝස්ට් එක අඩුම අවම වශයෙන් ඉගෙන හොඳ ෆයිනෑන්ෂල් කාර්යක්ෂමණේතර ඒ වෙලාවේ ඒගොල්ලන්ට ඉගෙන හොඳ බරෝයින් රේට් එකක් හැටතේදී ඒගොල්ලන්ට අවශ්‍ය කැපිටල් එක රේස් කර ගන්න පුළුවන්. මොකද ෆයිනෑන්ෂල් මාකට් එකේ ඉෆිෂියන්ස් ඒකත් ඉම්පෝර්ටන්ට් එකක් වෙනවා. ඊට පස්සේ generating income or profit ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මුදල් ළඟ තබා ගත්තාම ඒකෙන් income එකක් හෝ profit එකක් generate වෙන්නේ නැහැ. මුදලේ කාල වටිනාකමක් නැහැ ඔයගොල්ලෝ දන්නවා. එතකොට මුදල කාලයක් යනකොට ෂර් වෙනවා. ඒ කියන්නේ අපි කියන inflation එකක් එක්කින්ද මුදලේ වටිනාකම දැන් මුදලේ ක්‍රය ශක්තිය හීන වෙනවා. එතකොට මේ ක්‍රය ශක්තිය වෙන හානි පූර්ණ කරන්න අපි interest එකක් ගෙවන්න ඕනේ. ඔයගොල්ලෝ කවුරු ළඟ තියාගෙන ඉන්නකොට ඉන්නවට වඩා බැංකුවක දැම්මොත් එයාට ඉන්ට්‍රස්ට් එකක් අමම ඒක අමතර ලාභයක් ප්‍රොෆිට් එකක් ඉන්න සලකන. ඒකට ඒ වගේම ෆයිනෑන්ෂල් ආයතන ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එකක් පුළුවන් ඒ රැස් කරගන්න ඩිපොසිට් සෝරි මේ ඒ රැස් කරගන්න ෆන්ඩ් වලින් ඒකලෝ ණය විසඳන ඒකලෝ ප්‍රොෆිට් එක ගන්න ණය දීලා ඒ ණය දීලා ඒකෙන් ප්‍රොෆිට් එකක් අරගෙන ඒ ප්‍රොෆිට් එකෙන් කොටසක් ව්‍යාපාරයක් තියාගෙන ඒ ප්‍රොෆිට් එකෙන් තව කොටස ඒගොල්ලන්ගේ ටැම්පත් කරුවන්ට දෙන්න පුළුවන්. ඒතර ඒකෙදි ප්‍රොෆිට් එක ජෙනරේට් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳ කාර්යක්ෂම ෆයිනෑන්ෂල් සිස්ටම් එකකට. ඒ වගේම අතරින් කියන රේසින් ප්‍රොඩක්ටිවිටි ඔෆ් කැපිටල්. ඒක ප්‍රොඩක්ටිවිටි ඔෆ් කැපිටල් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ ව්‍යාපාර ආයෝජනය කරන්න ඉන්වෙස්ට් කරන්න ළඟ තියෙන සල්ලි නෙමෙයි. ඒතර ඒගොල්ලන්ට ගොඩක් ඒවා සල්ලි නැහැ. ඒගොල්ලෝ ලෝන් එකක් නැත්තම් ලීස් එකක් මත පදනම් ඒක අරගෙන තමයි ඒගොල්ලෝ මේ ඉන්වෙස්ට් කරන්නේ. එතකොට මේකෙදි අපේ කතාවට අදාළ වෙන්නේ මේ ලෝන් එක. එතකොට මේ ලෝන් එකක් ගන්නකොට ඒගොල්ලන්ට මේ බරෝයින් රේට් එක වැඩි නෑ. ඒගොල්ලෝ මේ ඉන්වෙස්ට්මන්ට් වලට යන්න කියන්නේ. එතකොට ආර්ථික වර්ධන වේගය අඩු වෙනවා. එතකොට මේ කැපිටල් එකේ ඉන්ක්‍රම් පාක් ගන්නින් උඩින් ප්‍රොජෙක්ට් ගන්න බෑ. දැන් උදාහරණයක් දීතරු දැන් කාට හරි ඉන්වෙස්ට්මන්ට් එකක් ගන්න සල්ලි ඕනේ කියලා. ඒකට ඒගොල්ලන් සල්ලි වුණාම ඒගොල්ලෝ හයි ලොකු කියන්නේ ඉහළ පොලියකට නම් ඒගොල්ලෝ බරෝ කරන්නේ. ඒගොල්ලන්ට බරෝයින් රේට් එකක තව මොෂන් කවර් කරන්න ඒගොල්ලන්ට විශාල මේ ආයෝජනයක සලා යන්න වෙනවා. කියන්නේ විශාල ආයෝජන කියන්නේ ප්‍රතිලාභය වැඩි ඒකට. එතකොට මේ දීර්ඝ කාලීනව නැතුව කෙටි කාලීන ආයෝජන වලට තමයි එතකොට යන්නේ. එතකොට දීර්ඝ කාලීනව කියන්නේ බරෝයින් රේට් එක අඩු තිබ්බනම් ඒගොල්ලන් හිත ව්‍යාපෘතිය දීර්ඝ කාලීනව ඉතා විශාල ප්‍රතිලාභ ගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ගේ බරෝයින් රේට් එක වැඩි වෙනවා ඒගොල්ලන්ට කෙටි කාලීන පොලිය ගෙවන්න ඕනේ. ඒගොල්ලෝ
කෙටි කාලීන කියන්නේ ඉෆිෂියන්ස් නැති ප්‍රොජෙක්ට් වලට යන්න බලනවා. මේ කියන්නේ අර කෙටි කාලීන මූල අවශ්‍යතා සපුරන්නේ කාර්ක ප්‍රවර්තනේ සපුරා ගන්න. ඒ වගේ දේවල් එනවා. ඒකට හොඳ ෆයිනන්ස් සිස්ටම් එකේදී ඒගොල්ලන්ට මේ ඒගොල්ලෝ කලෙක්ට් කරගත්ත ෆන්ඩ් එකෙන් කැපිටල් එකෙන් හොඳ ප්‍රොඩක්ටිවිටියක් ලබා ගන්න පුළුවන් කියලා තමයි මෙහෙදි කියන්නේ. ඊපස්සේ ෆන්ක්ෂන් ඉන් ද ඔෆ් ෆයිනන්ස් සිස්ටම් මොකද මේ ෆන්ක්ෂන් කියන්නේ ෆන්ක්ෂන් නේ කියන්නේ කමක් හරි ක්‍රියාත්මක වෙනවා කියලා ෆන්ක්ෂනින් කියලා කියන්නේ. ඒතර ෆන්ක්ෂන් ඔෆ් ෆයිනන්ස් සිස්ටම් ඒතර හෙල්ප් ටු මොබිලයිස් ද හියුජ් ෆයිනන්ස් රිසෝස් ඒතර ඉතා විශාල දල් ප්‍රමාණයක් එකතු කර ගන්න පුළුවන් වෙන ෆයිනන්ස් සිස්ටම් එක. ඒ කියන්නේ චුටි චුටි තැම්පත් කරුවා ගිලා චුටි චුටි එකතු කරලා ඒතර මේ ෆයිනන්ස් සිස්ටම් එක මේ ෆයිනන්ස් ඉන්ස්ටිටියුෂන් වල පොඩි පොඩි අර කැම්පස් වලින් එකතු කරලා ලොකු මේ ෆන්ඩ් එකක් රේස් වෙනවා. ඒතර ඒකට මේ ලොකු ෆන්ඩ් එකක් රැස් කර ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි පළවෙනිකින් කියන්නේ. ඊපස්සේ දෙක ඉෆෙක්ටිව්ලි ඇලෝකේෂන් ඔෆ් ද රිසෝස්. ඒ කියන්නේ රැස් කරගත්ත ෆන්ඩ් එක ඒකට ඇලෝකේට් කරන්න පුළුවන් ඒ කියන්නේ මුදල් අවශ්‍ය කරන පාර්ශ්ව විදියට. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් දැන් පව දෙලෙක්ගාව මුදල් රැස් කරන තියාගෙන හිටියට මේ හිතනවා එයාට ඒ කියන්නේ සර්ප්ලස් එකක් තියෙනවා කියලා. හැබැයි එයාට ඒකෙන් හරියාකාර ප්‍රයෝජනයක් ගන්න බෑ. කියන්නේ එහෙම ප්‍රයෝජන ගන්න බැරි නම් ඒක එයා ළඟ තියාගෙන හිටියා කියලා වැඩක් නැහැ. ඒ ෆන්ඩ් එක එයා බැංකුවකට තැම්පත් කළොත් ඒ ෆන්ඩ් එක යොදාගෙන හොඳ ආයෝජන කියන්නේ යාට හොඳ ආයෝජන අවස්ථාවක් තියෙන එකට ඒ ෆන්ඩ් එක උපයෝග කරගෙන යාට මේ හොඳ මේ ප්‍රොජෙක්ට් එකක් ආරම්භ කරන්න පුළුවන්. ඒතකොට යාට මේ ඒ ෆන්ඩ් එකෙන් හොඳ ආයෝජන කරන්න පුළුවන්. ඒතකොට ඉෆෙක්ටිව්ලි ඇලෝකේට් කරන්න පුළුවන් රිසෝස් එක මේ ෆයිනන්ස් සිස්ටම් එක හරහා. ඊට පස්සේ ජෙනරේට් ඩිස්පෝසබල් ඉන්කම්. ඒ කියන්නේ අපිට මේ ෆයිනන්ස් සිස්ටම් එක හරහා උගුරු ගන්නවා ඩිස්පෝසබල් ඉන්කම් එකක් ක්‍රියේට් කරන්න ඕගලන්ට ෆයිනන්ෂියල් මාකට් නැත්නම් අපි කියනවා සිකියුරිටි එක්ස්චේන්ජ් මාකට් එකට ඉන්වෙස්ට් කරලා ඕගොල්ලන්ට ප්‍රොෆිට් ටැක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට ෆික්ස්ඩ් ඩිපොසිට් ටැක් එකක් අරගෙන ඒකින් ප්‍රොෆිට් ටැක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඩිබෙන්චර් එකක් කෝපරේට් බොන්ඩ් එකක් කොමර්ෂියල් පේපර් එකක් ඒ වගේ මොනවා හරි ෆයිනන්ෂියල් ඉන්ස්ට්‍රුමන්ට් සෝරි ෆයිනන්ෂියල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් අරන් ඒකින් උදාට ඉන්කම් එක ජෙනරේට් කරන්න පුළුවන්. ඊට පස්සේ පේ ද රෝල් ඔෆ් ද ට්‍රාන්ස්ෆර් කියන්නේ මේ බැංකුවට පුළුවන් එක කෙනෙක් ගන්න ඩිපොසිට් එක ට්‍රාන්ස්ෆර් කරන ලෝන් එකකට. ඒකට එයාගොල්ලන්ට පුළුවන් මේ සිස්ටම් එක ඇතුලේ තියෙන මොකක් දෙයක් ඒ කියන්නේ ඇතුලේ කැම්පතුවක් ට්‍රාන්ස්ෆර් කරන ලෝන් එකක් වශයෙන් ඒ වගේ එකක් තමයි මේක දැක්කාම ඉන්නේ. මේ කියන්නේ ෆයිනන්ස් ඉන්ස්ටිටියුෂන් එකට පුළුවන් ඩිපොසිට් එකක් ලෝන් එකක් බවට කන්වර්ට් කරන්න. ඒතකොට ඒ වගේම ඒගොල්ලන්ට පුළුවන් කෙනෙක් ගාව කියන්නේ සර්ප්ලස් යුනිට් එකක් ගාව තියෙන ෆන්ඩ් එක ඩිපොසිට් යුනිට් එකට ට්‍රාන්ස්ෆර් කරන්න. මේක ට්‍රාන්ස්ෆර් කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඩිරෙක්ට් ෆයිනෑන්ස් එකයි ඉන්ඩෙක්ට් ෆයිනෑන්ස් එක. ඒතකොට ඉන්ඩෙක්ට් ෆයිනෑන්ස් එක ඉන්ටර්මීඩියස් කෙනෙක් හරහා සිදුවන ෆයිනෑන්ස් එක. නැත්නම් ඩිරෙක්ට් ෆයිනෑන්ස් එක වර්තමාන වෙන්නේ නම් අපේ සිකියුරිටි එක්ස්චේන්ජ් සෝරි සිකියුරිටි එක්ස්චේන්ජ් ෂෙයාර් මාකට් එක හරහා තමයි ඩිරෙක්ට් ෆයිනෑන්ස් එක වෙන්නේ. කියන්නේ අපේ කම්පැනි ඩිරෙක්ට්ලි ෆයිනෑන්ස් කර ගන්න ඕන නම් ඉන්ඩෙක්ට්ලි නම් ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් හරහා තමයි වෙන්නේ. හරි. ඊට පස්සේ ඇක්සලරේට් ද ඉකොනොමික් ඩෙවලොප්මන්ට්. මේ කියන්නේ හොඳ ඉකොනොමික් කන්ඩිෂන් එකක් යටතේ ගන්න පුළුවන් ව්‍යාපාරයකට ණය අරගෙන ඒකෙන් ආයෝජනය කරලා ඒකෙන් ආර්ථික ප්‍රතිලාභ ලංකාවට ගලාගෙන යන ලංකාවට දාගෙන ඒකෙන් GDP එක වැඩි කරලා ඉකොනොමික් ග්‍රෝත් එක ඇති කරන්න. ඔයගොල්ලෝ දන්නවා අපි ඉකොන කතා කරන AD සමානයි ඒ AD එකේ තියෙන IGX කියලා තියෙන I කියන්නේ ඉන්වෙස්ට්මන්ට්. ඒ ඉන්වෙස්ට්මන්ට් කියන්නේ තනිකර ඩිපෙන්ඩ් වෙන්නේ ලෝන් මත. ඒක ලෝන් අරගෙන ඒගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් කරනවා කියන්නේ I වැඩි වෙනවා කියන්නේ GDP එක තමයි වැඩි වෙනවා. ඒක GDP වැඩි වෙනවා කියන්නේ රටේ ඉකොනොමික් growth එකක් ඇති වෙනවා. ඒකටත් උපකාර වෙනවා. ඊට පස්සේ provide the mechanism of controlling risks and uncertainty. ඒකල දන්නවා. මේක මේ mechanism කියන්නේ ක්‍රියාවලිය. ඒ යාන්ත්‍රණයක් වගේ එකක්. මේකෙදි පුළුවන් ඕලලා මේ risks එක මේ අඩු කරන්න. මේක අඩු කරන්න හිතේකම මේක මිනිමයිස් කරන්නද රිස්ක් එක අඩු සෝරි මේක නැති කරන්න බෑ අඩු කරන්න පුළුවන්. ඒක මේකෙදි කරන්නේ පුජ්‍යලෙක් ළඟ තබා ගන්න මුදලේ අවදානම. දැන් මුදලක් ළඟ තබා ගන්නකොට යාට අවදානමක් තියෙනවා. ඒතර යා
බැංකුව ගිල දෙපම යාට ඒකට පොඩියක් කොමත ඒ අවදානම පොඩක් අඩුයි. ඒ වගේම පුද්ගලෙක් තව කවහරි ගිහිලා හොයාගෙන ඩිරෙක්ට් ෆයිනෑන්ස් කමේ මැත්තේ ඩිරෙක්ට් ෆයිනෑන්ස් එක යට දෙලි එයා මුදලක් කාටට දෙනවා නම් එයාට හියුජ් රිස්ක් එකක් තියෙනවා. ඒක ලොකු රිස්ක් එකක් තියෙනවා. එයාට එක්කෙනෙක් හොයා ගන්න ඕනේ. එයා මුදල අපෝගේ වයිද නැති කියලා ෂුව එකක් නෑ. ඒකට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒතර එයාට ලොකු ඉන්වෙස්ට් ලොකු මුදලක් දුන්නොත් එයා අයිටි එක ගෙකල එනතොත් ලොකු අවදානමක් තියෙනවා. මේ ෆයිනෑන්ස් සිස්ටම් හා ඒ අවධානම අඩුවලා යනවා හැමෝටම බෙදිලා යනවා يعني චුටි චුටි ෆන් ක්‍රියේට් කරලා මේගොල්ලෝ ගන්න එතකොට මොකක් හරි එක්කෙනෙක් පේ කළොත් ඒ වෙන අලාභයේ අර ඉරුසි කරපු කට්ටිය 1000ක් ගිහන 1000 දෙනා අතරින් බෙදිලා යනවා එක්කෙනෙක්ට වෙන අලාභයේ හින කෙනෙක් පොඩි ප්‍රමාණයක් එන්නේ මේ රිස්ක් එක අඩුවලා යනවා ඒක තමයි මේකද කියන්නේ ස්වාසින් ෆයිනෑන්ස් ඉන්ෆර්මේෂන් එතකොට මේ ෆයිනෑන්ස් සිස්ටම් එක හරහා ඩිපොසිට් යුනිට් එකයි පස්සෙන් ටිකේ තියෙන ইনফরমේෂන් ෂෙයා කරගන්න පුළුවන් එක තමයි මේ කියන්නේ. ඉතින් ප්‍රොමෝට් self employment කියන්නේ self employment කියන්නේ එතකොට මේ කහරා කාට හරි කෙනෙක්ට පුළුවන් සෙක් එක කියලා ඉන්වෙස්ට් කරන්න කලබාව යෝජනා කියලා ආයෝජනය කරන්න. ඒතර යාට එයාගෙම employ opportunity එක හදාගන්න යා ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි ප්‍රොමෝට් self employment කියන්නේ. ඊට පස්සේ financial market එක කියන්නේ මොකද කියලා market in which fund are transferred from the people who have excess of available fund to the people who have shortage of available fund කියන්නේ මොකක් හරි mechanism එකක් මොකක් හරි ස්ථානයක් place එක මේ surplus unit එක deficit unit එකට funds transfer කරන්න platform එකක් හදලා ඊට පස්සේ ඕ කියලා දාලා තියෙනවා ෆයිනෑන්ෂියල් මාකට් ඉස් මාකට් වෙබ් ෆයිනෑන්ෂියල් ඇසට් එක්ස්චේන්ජ් කියන්නේ ෆයිනෑන්ෂියල් ඉන්ස්ට්‍රුමන්ට් එක්ස්චේන්ජ් වෙන තෝරන දෙනක් ෆයිනෑන්ෂියල් මාකට් එකට හඳුන්වන්න පුළුවන් කියලා තමයි මෙතන කියන්නේ ඊට පස්සේ ඇයි අහනවා ෆයිනෑන්ෂියල් මාකට් එක ගැන අධ්‍යයනය කරන්න ඕනකොට ඉට් ඉස් ඉම්පෝටන්ට් ටු චැනලින් ෆන් ෆ්‍රොම් පීපල් හූ ආ පීපල් හූ ඩු නොට් සෝරි පීපල් හූ ඩු නොට් හැව් ප්‍රොඩක්ටිව් යූස් ඔෆ් දෙම් කියන්නේ මේ ෆයිනෑන්ස් සිස්ටම් එක ගැන අධ්‍යයනය කළාට පස්සේ ඒක උපකාරී වෙනවා. කවුරුහරි පුද්ගලෙක් ඉන්නවා නම් ෆයිනෑන්ස් තියෙනවා. හැබැයි යාට ඒක ප්‍රොඩක්ටිවිටි කියන්නේ ඵලදායිය යොදා ගන්න බැරි නම් එහෙම කෙනෙක්ට පුළුවන් කාට හරි ඒක දීලා එයාගිනුත් ඒ උපයන ප්‍රොෆිට් එකෙන් චුට්ටක් ඉල්ලගෙන ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් එක වශයෙන් පොඩ්ඩක් ඉල්ලගෙන එයාට දෙන්න පුළුවන් එක ඵලදායිව ආයෝජනය කරන්න. ඒ වගේ දෙයක් තමයි පළවෙනිකින් කියන්නේ. දෙවෙනිකින් කියන්නේ it is a key factor to producing high economic growth. දුකල් දන්නවා economic growth එක තීරණය වෙන්නේ කොහොමද මේක economy එකට සම්බන්ධ වෙනවා කොහොමද finance කියන දේ මේකට මේක මම කියන්න. මේ finance අපි economic growth එක ගලපන්නේ growth එක calculate කරන්නේ යම් වර්ෂයක GDP එක. GDP එක අඩු කරනවා කලින් පෙර වර්ෂයේ GDP එකකින් බෙදනවා පෙර වර්ෂයේ GDP එකකින් කරනවා මේ වර්ෂයේ GDP එක අඩු කරනවා පෙර වර්ෂයේ GDP එක බෙදනවා පෙර වර්ෂයේ GDP එකකින් ඒක තමයි economic growth එක calculate කරන්නේ එතකොට GDP එක ඉහළ යනවා කියන්නේ economic growth එක ඉහළ යනවා නැරිය දෙන්න තොර මේ ඉකොනොමික් ග්‍රෝත් එක ගිහනවා කියන්නේ ඒ රටක GDP එක ඉහළ යනවා. මේ GDP එක ඉහළ යනවා නම් අනිවාර්යෙන් ඉන්වෙස්ට්මන්ට් කියන පැත්ත වැඩි වෙනවා. සජුජු විදේශ ආයෝජන වෙන්න පුළුවන්. නැත්නම් රටේ ඉන්න අය ඩොමෙස්ටික් කියන්නේ රෙසිඩන්ස් පුද්ගලයෝ කියන්නේ ලංකාවේ නිවාසික පුද්ගලයෝ කරන ඉන්වෙස්ට්මන්ට් එක කොහොම හරි ඉන්වෙස්ට්මන්ට් සයිඩ් එක වැඩි වුණොත් තමයි ඉකොනොමික් ග්‍රෝත් එක වර ගොඩක් විලාවට බලපාන්නේ. හරි අනිත් එලිමන්ට් වලට වඩා එතකොට මේ ඉන්වෙස්ට්මන්ට් ගන්න සාමාන්‍ය ණය ආරම්භ තම කරන ණය ගන්න කියන්නේ ෆයිනෑන්ෂියල් මාකට් එක වැදගත් වෙනවා ඊට පස්සේ have direct effect on the personal wealth the behavior of business and the consumer and the cyclical performance of the economy කියන්නේ මේක උපකාරී වෙනවල කාට හරි කෙනෙක් ඉන්නවා නම් මේ ෆයිනෑන්ෂියල් මාකට් එක ගැන අධ්‍යයනය කරලා එයාට එයාගේ wealth එක කළමනාකරණය කරන්න පුළුවන්
යාර මොන වගේ අවස්ථාවල ආයෝජනය කරනවද, මොන වගේ ඇසට් වලට ඉන්වෙස්ට් කරනවද, ඒ වගේ ඩීටේල්ස් හොයාගන්න බොහොම ෆිනෑන්ෂියල් මාකට් එක අධ්‍යයනය කරනවා. ස්ටොක් එක්ස්චේන්ජ් ගැන කවුරු අධ්‍යයනය කරනවද, යාර කම්පැනි වල ගැන උච්චාවචනය හරියට කැල්කියුලේට් කරගන්න පුළුවන්, ඒ වගේ ගොඩක් දේවල් කැල්කියුලේට් කරලා ඒ වාට මේ තීරණ ගන්න පුළුවන්. ඒක තමයි ඉතින් කියන්නේ. ඊට පස්සේ තියෙන්නේ ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්, ඒ කියන්නේ මූල්‍ය අතරමැදි ආයතන. ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් කියන්නේ මූල්‍ය අතරමැදි ආයතන. ෆයිනෑන්ෂල් අතරමැදි කියන ඉන්ස්ටිටියුෂන් ආෆ් පර්ෆෝම් ද එසෙන්ෂියල් ෆන්ක්ෂන් ඔෆ් චැනලින් ෆන්ඩ් ෆ්‍රොම් ද හූ විත් සර්ප්ලස් ෆන්ඩ් හූ විත් ෂෝටේජ්. يعني මේ ෆයිනෑන්ෂල් මූල්‍ය අතරමැදි ආයතන මේ කියන්නේ මුණ ගස්නවා සර්ප්ලස් යුනිට් එක ඩෙපොසිට් යුනිට් එකයි. මේගොල්ලෝ කරන්නේ සර්ප්ලස් යුනිට් එකෙන් ඩෙපොසිට් යුනිට් එකට ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරන්න උදව් කරන එක තමයි මිගිරි කරන්නේ. ඒ ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් කරන්නේ ප්‍රධාන රාජකාරිය තමයි. මුදල් තියෙන කට්ටියගෙන් මුදල් එක්ස්ට්‍රාස් කරලා මුදල් නැති කට්ටියට දෙනවා පොලියක් යටතේ. ඒ ලැබෙන පොලියෙන් ප්‍රමාණය ළඟ තියාගෙන සුට්ට ඉන්වෙස්ටර් කෙනා බාර කෙනා ඒගොල්ලන්ගේ මේ කැම්පොත් කරනට ලබා දෙනවා. ඔය ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් ආද වට් මේක් ෆයිනෑන්ෂල් මාකට් වර්ක්ස්. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් මාකට් එක වැඩ කරන්න, කියන්නේ ෆයිනෑන්ෂල් මූල්‍ය වත්තම් වැඩ කරන්න උපකාරී වෙන ආයතන වලට කියනවා ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් කියලා. කියන එක ගිහින් මේක ඊළඟට කියලා දෙනවා. ඊට පස්සේ තියෙන්නේ why study financial institution. ඇයි අපි අධ්‍යයනය කරන ෆිනෑන්ෂියල් මූල්‍ය අතරමැදි ආයතන. ඒතකොට ඒක කියන පළවෙනි එක ෆිනෑන්ෂියල් මාකට් would not be able to move fund from people who save to people who have productive invest opportunity. ඒ කියන්නේ මේ ෆිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් කියන්නේ මූල්‍ය අතරමැදි ආයතන නැත්නම් අපිට මේ ෆන්ඩ් එක හරියාකාරව move කරන්න බැහැ. කියන්නේ ඒකට මේ මූල්‍ය අතරමැදි ආයතන නැතුණු රටේ ෆිනෑන්ස් සෙක්ටර් එකේ ඉන්නේ ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්. يعني ඩිරෙක්ට් ෆිනෑන්ස් විතරයි. ඒගොල්ලන්ට ලොකු ෆන්ඩ් එකක් දෙන්න බෑ. රිස්ක් එක වැඩි. ඒතර ඒගොල්ලෝ ගොඩක් ළඟ තබා ගන්නවා, සේව් කරන ළඟ. ඒතර ඒ ෆන්ඩ්ස් මූව් කරන්න බෑ. කාටවත් යවන්න බෑ. ඒගොල්ලෝ කැමති නැහැ කාටවත් දෙන්න. ඒ වගේ ගැටලු තියෙනවා. ඒතර මේ ෆිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් අධ්‍යයනය කරද්දී අපිට يعني මේක විසඳ ගන්න පුළුවන්. අපිට ඒතර හොඳ අවබෝධයක් තියෙනවා ෆිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් ගැන. අපිට මුදල් ගිල තැන්පත් ගන්න පුළුවන්. ඒතර අපි දන්නවා තැන්පත් ගන්න මුදල් උත්පද වෙන්නේ කියලා. ඒතර يعني ෆිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් ගැන අවබෝධයක් අධ්‍යයනය කළාට පස්සේ අපිට ඒ වගේ තොරතුරු ගන්න පුළුවන්. මේකෙදි විතර මේ තොර මේකෙදි කියන්නේ මේ මේ ෆිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් ඔපොචුනිටි එකක් සබ් වෙනවා. ඒතර රැක්ස් කියන්නේ ඉතර කවුරු පුදුල නැග තබාගෙන ඉන්න මුදල් දැන් පුදුල තැන්පත් කළා. ඒක තව කෙනෙක්ට ණයක් දීලා ඒතකොට අර රික්ස් එක අවමයට අවම කළා. එයාට කියාකර ෆෝන් කරගන්න. කියන්නේ මුදලේ කාලය සම වෙන එක අපි කියන ෂෙයා වෙනවා කියලා ඒක කියන්නේ. ඊළඟ කීමේ හැකියාව නැත්නම් කලින් නාස්තිවද දැන් අතුරුමලින් ප්‍රශක්තිය අඩු වෙන එකට පිළිමක් යොදා ගන්න පුළුවන් බැංකුල විස තැන්පත් කළා. හැබැයි මේකේ පොඩි දෙයක් තියෙනවා. ඉන්ෆ්ලේෂන් එකට වඩා කියන්නේ ඉන්ෆ්ලේෂන් රේට් එකට වඩා ලැබෙන පොලි අනුපාතය වැඩි වෙනවා. එහෙම නැත්නම් මේ ෆන්ක්ෂන් එක වෙන්නේ නැහැ. ඒතකොට ප්‍රොඩක්ට් හොලක් යනවා. ඇස් ඒ ඔල්සෝ හැව් ඉම්පෝර්ටන්ට් ඉෆෙක්ට් ඔන් ද පර්ෆෝමන්ස් ඔෆ් ද ඉකොනොමි ඇස් ඒ හෝල්. ඒ කියන්නේ ෆිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් ඔලනම් මේ මූල්‍ය සිස්ටම් එක රන් කරන ෆිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් මූල්‍ය සිස්ටම් එකේ වැඩිපුර ඇසෙට් කියන්නේ මූල්‍ය සිස්ටම්. ඒගොල්ලෝ බේසික් ෆිනෑන්ස් සබ්ජෙක්ට් එකකට තමයි මතක ඇති. කොමර්ෂියල් බැංකු සතු වෙයි තමයි 54% ඇසෙට් තිබ්බේ. මුළු සමස්ත පද්ධතිය. වගේ බැංකින් සෙට් එකේ යටතේ 73% ආසන්න ප්‍රමාණයක් තිබ්බා, 72% ආසන්න ප්‍රමාණයක් තිබ්බා ඇසෙට් බේස් එකක්. ඒගොල්ලෝ තමයි මේ ඉකොනොමික රන් කරන්නේ. හරි, ඒගොල්ලෝ තමයි ලොකු ඉම්පැක්ට් කරන්නේ මේ ෆිනෑන්ස් සිස්ටම් එකට. නැත්නම් මුළු ඉකොනොමිකටම ලොකු ඉම්පැක්ට් එකක් කරන්නේ ඒගොල්ලෝ තමයි. ඇත්තම කිව්වොත් ඒගොල්ලෝ තමයි ෆිනෑන්ස් සිස්ටම් එක නැත්නම් ෆිනෑන්ස් එක රටක ආර්ථිකයක් රන් කරන්නේ. ෆිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් ඒක තමයි මෙලිට කියන්නේ. ඊට පස්සේ තියා ඕවර්විව් ඔෆ් ද ෆිනෑන්ස් සිස්ටම් තවද නිකන් උඩින් බලනවා කියන්නේ ඕවර්විව් ඔෆ් ද ෆිනෑන්ස් සිස්ටම් ෆිනෑන්ස් ෆන්ක්ෂන් ඔෆ් ද ෆිනෑන්ස් මාකට්. ඒතර ටු චැනලින් ෆන්ඩ් ෆ්‍රොම් ද සර්වර්ස් සේවර්ස් හූ හැව් එක්සස් ෆන්ඩ් ඉස් ස්පෙන්ඩ් හූ හැව් ෂෝටේජ් ෆන්ඩ්. අර කලින් කිව්වා වෙනවා මේ යට චැනල් එකක් කරන කියන මේ
මාධ්‍ය පටෆෝර්ම්යක් ඔයා හදනවා මේ එක්සස්